මාතෘකාව සටහන් කරගන්න ආදායම් බදු. හරි. කලගේ පෙළ පොතේ 140 පිටුව පෙළ ගන්න. ඒ තියෙන ආදායම් බදු කියලා මාතෘකාවක්. පොඩි සටහනක් තියෙනවා ඒකේ බලන්න. යම් පුද්ගලයෙකු තම සේවා නියුක්තියෙන් හෝ තම සතු දේපළ වලින් හෝ පවත්වාගෙන යන ව්‍යාපාර වලින් හෝ ලබන වාර්ෂික ආදායම් කිසියම් සීමාවක් ඉක්ම වන විට ඒ සඳහා රජයෙන් බද්දක් අය කරයි. එවැනි බදු ආදායම් බදු ලෙස හැඳින්වේ. අන්න එතනට එනකන් නෝට් කරාගන්න ඕන. ඉත මං කියනකන් නෝට් කරාගන්න යන්න එපා. ඊට පස්සේ ඒ ආදායම් බද්ද අය කරාගන්න විදිය වගුවක් දෙනවා ඔයාලට. එයා හොයන්නේ වාර්ෂිකව රුපියල් 105ට අඩු ඉලක්ක. එක්කෝ මුලින් තියෙන 105 වෙනකන් මෙයාට බද්දක් අය කරන්නේ නැහැ. පළමු 105ට බද්දක් අය කරන්නේ නැහැ. ඊට පස්සේ 105ට වැඩි වුණාට පස්සේ මුල් 105 ඉඳලා ඊළඟ 105 වෙනකන් 104 ගානේ, ඊළඟ 105 වෙනකන් 108 ගානේ. ඊට පස්සේ ආය ඊළඟ 105ට 12යි, ඊට පස්සේ 16යි, ඊළඟට 20යි. ඊට පස්සේ 130ක් දක්වා තියෙනවා. 5යි, 10යි, 15යි, 20යි, 25යි, 30යි. 130ට වැඩි නම් ඒ 130ට වඩා වැඩි වෙන මුදලට 124කට බද්දක් තමයි ආදායම් බද්ද වශයෙන් ගෙවන්න වෙන්නේ. හරි. දැන් අර ආදායම් බදු ලෙස හැඳින්වේ කියන තැනට එන කන්නෝට් කරගෙන ඉවර වෙලා පොතේ තියෙනවා එතනම වගුව පල්ලෑයින් මෙන්න මේ මම මේ පෙන්ලා තියෙන වගුව පොතේ තියෙනවා අලගේ. ඒ වගුවත් ගහලා ඉවරලා වීඩියෝ ප්ලේ කරන්න ගන්න. වීඩියෝ නතර කරලා නෝට් එක ලියා ගන්න. නෝට් එක ලියාගෙන වගුව ගන්න ගහලා ඉවරලා ප්ලේ කරන්න. මේ ගාන සටහන් කරා ගන්න. වාර්ෂික ආදායම රුපියල් 575,000 නම් එම වර්ෂය සඳහා විසින් ගෙවි යුතු ආදායම් බද්ද ගණනය කරා. එතකොට අපිට අර බදු අය කරන විදිය වගුවේ දුන්නා. ඒ වගුවේ තියෙන විදියට මම මේ මුදල කඩනවා. 105 කොටස් වලට තමයි තිබ්බේ 130ට යනකම්. මෙන්න ආදායම්. යගේ ආදායම හැදෙනවා. මුල 105ට බදු අය කරන්නේ නැහැ. මම ඒ මුල් 105 මෙතනින් සටහන් කරනවා. තව තියෙනවා 75,000ක් ඉතුරු වෙනවා. එතකොට මේකට බද්දක් අය කරන්නේ නැහැ. මම බද්දෙන් නිදහස්. මේ මුදලට අය කරනවා 104ක බද්දක්. ඊට මේ 575,000ට අය කරන ආදායම් බද්ද විදියට ගන්න වෙන්නේ අපි පළමු 105 බද්දෙන් නිදහසින්ද ඉතිරලා තියෙන 75,000ට අය කරන බත්. හරි. දැන් 104 ගාන අය කරන බදු මුදල 104 බැගින් අය කරන බදු මුදල. එහෙම නැත්නම් ඔයාලට කෙලින්ම ලිය හැකි බදු ප්‍රසතයක් වැටෙන්නේ මේ මුදලට විතරක් හින්දා ආදායම් බද්ද. මම ලියන ආදායම් බද්ද කියලා මම 75,000ෙන් 104ක් බලන්න ඕන. දැන් බිංදු දෙකට බිංදු දෙකක් අයින් ගුණ කරලා ගන්න. බිංදුවයි 20 බිංදුවයි 28යි 30යි රුපියල් 3,000 කෙන ආදායම් බද්ද. දෙවෙනි ගාන. ගාන සටහන් කරා ගන්න. සටහන් කරලා ඉවරලා
මේ ආදායම කඩන්න ලක්ෂ පහේ පහේ ගොඩවලට ලක්ෂ පහේ ගානේ කඩාගෙන යද්දී එක්තරා අවස්ථාව ලක්ෂ පහට වඩා අඩු ගාණක් එයි. මොකද ලක්ෂ පහේ කියන් පහ දහය පහළ විස්ස යන හින්දා. එතකොට මෙතන 880,000ක් තියෙන්නේ. දා පළවෙනි ලක්ෂ පහ ආදායම් බද්දෙන් 1000. ඊට පස්සේ තව ඉතුරු වෙන්නේ 380,000. නම් ආදායම් කඩලා පෙන්නන්න ලක්ෂ පහේ ගුරල් වලට. අපිට මේ විදියටයි එන්නේ. ලක්ෂ පහක් ඊට පස්සේ 380,000ක් එදෙන එක තුනට පස්සේ ලක්ෂ 8 හැදෙනවා. මෙයා බද්දෙන් 1000. මෙයාට බදු අය කරන්නේ නැහැ. මෙතන 104ක බද්දක් අය කරනවා. 104ක බද්දක්. දැන් අපිට ලියන්න පුළුවන් ආදායම් බද්ද මේ අවස්ථාවට විතරයි 380,000ට 104ක් බලන්න. 380,000ට 104ක් සුළු කරලා ගන්න. 0.0 0.0 32 3 12 14. රුපියල් 14,000 200ක් යන. 15,200ක් ආදායම් බද්ද රුපියල් 15,200. තුන ගණන ගණ සටහන් කරා ගන්න. පුද්ගලයෙකුගේ වාර්ෂික ආදායම රුපියල් 975,000යි. ඔබ විසින් ගෙවීතු ආදායම් බද්ද ගණනය කරන්න. සටහන් කරා ගන්න. සටහන් කරාගෙන ඉවරලා ගණන හදන්න උත්සාහ කරන්න. අපි ගණන් දෙකක් හදුවානේ. මේක හදන්න පුළුවන් වෙන්න ඕන. ඊට පස්සේ වීඩියෝ ප්ලේ කරන්න. මම අවසාන උත්තරේ විතරක් මේක පෙන්වනවා. ආදායම කැඩුවා 105 දන 475,000. එතකොට තමයි 975,000 එන්නේ. මෙයා බද්දේ 1000 ගාන. යාර බදු අය කරන්නේ. මේ මුදලට අය කරනවා ඊළඟ පළවෙනි 105 අරන් ඊළඟ 105 වෙනකන් 104 ගානේ බදු. අය කරන ආදායම් බද්ද සමානයි 475,000න් 104ක් ගන්න ඕන. 475,000න් 104ක්. මේ බිංදු දෙකට බිංදු දෙකයින් මෙතන ගුණ කරලා ගන්න. රුපියල් වලින් එනවා රුපියල් 0.20 0.2 28 30 0.3 16 19 රුපියල් 19,000. හතර ගාන සටන් කරා ගන්න. ව්‍යාපාරිකයෙකුගේ වාර්ෂික ආදායම 1,650,000යි. 1,650,000 තියෙන්නේ. එම වර්ෂය සඳහා වූ ගෙවිය යුතු මුළු ආදායම් බද්ද ගණනය කරන්න. අල පුළුවන් මේ ආදායම කියලා දාලා 105,5 කඩාගෙන ගිහිල්ලා 1,650,000 එනකන් එන ආදායම එකතු කරලා පෙන්වන්න. හරි. ගණන් ලියා ගන්න ඇති. අපි සටහන් කරගමු මෙහෙම. 1,650,000 කඩනවා 505,000. නමුලින් 105,000යි. අයත් 105,000ක් දෙනවා. දැන් 110,000යි. 1,650,000 කියද්දින් අය ඉතිරි වෙන්නේ අයත් 105,000යි. 115,000. ඊළඟට 165,000යි. ලක්ෂ 50,000 කෙනා ඊළඟට ලක්ෂ 5යි 10යි 15යි 16යි 50,000. හරි. අපි දන්නවා මේ ගානේ දෙන විදිහට පළවෙනියට ආදායමක් බද්දක් ගන්න නැහැ. මේ මුදලට වගුවේ බාන්න 104ක බද්දක්. මේ මුදලට අය කරනවා 108ක බද්දක්.
මේ මුදලට අය කරන 12%ක බද්දක්. නම් ඔයාලා ලියන්න මෙහෙම. දැන් ආදායම් බද්ද ගන්න එන්නේ මෙයාටයි 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 හදන්න වෙනවා. කියනවා 104 බැගින් අය කරන බදු මුදල. ඊට පස්සේ එහෙම නැත්නම් ඔයාලට කියන්න පුළුවන් දෙවන රුපියල් 105ට බදු, තුන්වෙනි රුපියල් 105ට බදු, අවසාන රුපියල් 150,000ට බදු. ඊට පස්සේ අය කරන මුළු ආදායම් බද්ද කියලාත් ගන්න පුළුවන්. හරි මං ලියන්න මෙන්න මෙහෙම. පළවෙනි ආදායම් බද්ද නිදහසින්දා, දෙවනි 105ට බදු, තෙවන 105ට බදු, අවසාන 150,000ට බදු. එනම් පළමු ලක්ෂ දෙවන පළමු ලක්ෂ පහ ආදායම් බද්ද නිදහසින්දා දෙවන 105ට බදු අපි ගන්නවා. දැන් දෙවන 105 වන්න අපි දන්නවා දෙවන 105ට අය කරන්න 104ක ආදායම් බද්දක් .2ට .2 අයින් එතකොට එනවා රුපියල් 20,000ක්. හරි දෙවන 105 හරි අපි 116 150,000ක් දක්වා යන්නේ. තෙවන 105ට බදු, තෙවන 105ට බදු අපි දන්නවා තෙවන 105ට අය කරන්නේ 108ක ආදායම් බද්දක්. මෙයා ගුණ කරන්න 108ෙන් 105 වරක් 108යි. බින්දු දෙන්නට බින්දු දෙන්නයි නා රුපියල් 40,000ක්. ඊට පස්සේ තව ඉතිරි වෙන්නේ දැන් 115ක් ඉවරයි. පළවෙනි 105 ආදායම් බද්දින් නිදහස්. මෙතනදී 110යි. මෙතනදී 115යි. අවසාන ඉතිරි වෙන 16,50,000ක් වෙන්න තව 150,000ක්. එන අවසාන රුපියල් 150,000ට බදු. ඒ අවසාන 150,000ට බදු අය කරන්නේ වගුවේ බලන්න 150,000න් 112ක්. මේ බින්දු දෙන්නට බින්දු දෙන්නයි. එනවා බින්දුවයි බින්දුවයි 60න් බින්දුවයි 6යි 18යි රුපියල් 18,000ක්. එහෙනම් අවසාන ලියන මුළු ආදායම් බද්ද සමානයි 20,000 ධන 40,000 ධන 18,000. 20,000 40,000 60,000යි රුපියල් 78,000ක් වෙන. රුපියල් 78,000යි මුළු ආදායම් බද්ද. පස්වෙනි ගාන නිමල්ගේ වාර්ෂික ආදායම රුපියල් 118යිලු. ඔබේම වර්ෂය සඳහා ගෙවන බදු මුදල හොයන්න කියලායි කියන්නේ. අපි ඉස්සෙල්ලා විදිහට කඩමුල් 118 කොහොමද කරන්නේ? 5 තවත් 5ක් ගත්තපහම 10, තවත් 5ක් ගත්තපහම 15, ඊළඟට 103යි. එතකොට 118 එන්නේ. අනන 118 කඩාගත්තා මේ විදිහට. කලම මේ 103ත් මෙතන ඉදිරියට ලියන්න මං ඉඩ මන ඉඳ පල්ලෙන් ලියාගත්තා. අපිට කියනවා පළමු 105 බද්දෙන් නිදහස්, ඊළඟ 105ට 104ක බද්දක්, ඊළඟ 105ට 108ක බද්දක්, ඊළඟ අපිට 118 දක්වා යන ගමනේ තව 103යි ඉතිරි වෙන්නේ. එයාට 112ක බද්දක්. අපිට පුළුවන් 104 බැගින් අය කරන බදු මුදල, ඊට පස්සේ 108 බැගින් අය කරන බදු මුදල, 112 බැගින් අය කරන බදු මුදල. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේකේ පළවෙනි 105 නිදහස්ින්දා දෙවන 105ට බදු, තෙවන 105ට බදු, අවසාන 103ට බදු. අපි ඉස්සලා ගන්න එහෙම හැදුවේ. අයනම් මම ඒ විදිහටම හදන්න ගන්නම් ඉස්සලා විදිහටම. 105න් 104ක් බින්දු දෙන්නට බින්දු දෙන්න කැපෙනවා. අපිට නා රුපියල් 20,000ක්. ඊළඟ ගණ්ඩ තෙවන 105ට බදු, 105 වරක් 108යි,
සුළු වෙනවා මෙතන. ඊට පස්සේ එනවා රුපියල් 40,000ක්. ඊට පස්සේ දැන් ලක්ෂ 2,105යි මෙතෙන්ට ඉතින් 10යි මෙතෙන්ට එනකම් 15යි තව ලක්ෂ 3යි තියෙන්නේ අවසාන ලක්ෂ 3ට බදු ලක්ෂ 3 වරක් 112යි බින්දු දෙන්නට බින්දු දෙන්න අයින් වෙනවා ගුණ කරලා ගන්න රුපියල් අපිට එනවා 0.3 බින්දු තුනක් අගට 36යි 36,000ක් ඊට පස්සේ ලියන අවසානට ආය කරන මුළු ආදායම් බද්ද සමානයි 20,000ක් තියෙනවා 40,000ක් තියෙනවා 36,000ක් තියෙන එකතු කරන්න 40,000යි 60,000යි රුපියල් 96,000ක් එනවා මුළු ආදායම් බද්දට නං මුළු ආදායම් බද්ද රුපියල් 96,000යි. 6 වෙනි ගාන වාර්ෂික ආදායම 2,50,000යි. එම වර්ෂය සඳහා ගෙවන ආදායම් බද්ද ගණනය කරන්න. ගාන සටහන් කරාගෙන හදන්න බලන්න. රයිට් පටන් ගන්න. දෙල දෙන ආදායම මේ විදිහට මේ ආදායම කියනකොට මෙහෙම 5යි 10යි 15යි 20යි 22,50,000යි අපිට දෙනවා මෙයාට බදු නැහැ ඊළඟ ලක්ෂ 5ට ඔයාලා වගුවේ බාන 104යි ඊළඟ ලක්ෂ 5ට 108යි ඊළඟ ලක්ෂ 5ට අය කරන්නේ 112 ගානේ ඊළඟ ලක්ෂ 5ට අය කරනවා 116ක් ගන්න. නම් පළමු ලක්ෂ 5 ආදායම් බද්දෙන් 1000 අරට කියන්න පුළුවන්. දෙවන ලක්ෂ 5ට බදු, තෙවන ලක්ෂ 5ට බදු. සිවන ලක්ෂ 5ට බදු, අවසාන 2,50,000ට බදු. හොයලා අවසානට මුළු ආදායම් බද්ද කියලා ඒ බදු ටික එකතු කරන්න ඕන. හරි. අපි හදලා බලුවා මෙතන. බින්දු දෙකට බින්දු දෙකයි. දෙවන ලක්ෂ 5ට බදු. වෙන රුපියල් 20,000ක්. ඊළඟට තෙවන රුපියල් ලක්ෂ 5ට බදු. තෙවන ලක්ෂ 5ට 108ක බද්දක් අය කරන්නේ. ලක්ෂ 5න් 108ක් මේ බින්දු දෙන්නට බින්දු දෙන්න අයින්. තරේනවා අපිට රුපියල් 40,000ක් ඊළඟට සිවවන ලක්ෂ 5ට බදු. ඊට මෙතන බින්දු දෙන්නක් කැපිලා යනවා. ඉතින් එනවා රුපියල් 60,000ක්. ඊට පස්සේ අපි ගන්නවා අවසාන ලක්ෂ 2,50,000ට බදු. බින්දු දෙන්නට බින්දු දෙන්නක් කැපිලා යනවා. ඉතින් එනවා රුපියල් 40,000ක් මුළු ආදායම් බද්ද කියලා දාලා 20,000 40,000 60,000 40,000 එකතු කරන්න මෙතන ලක්ෂයයි 1,60,000ක් එනවා 20,000 40,000 60,000 අය 40,000 එකතු කරලා ගන්න අවසාන උත්තරේ රුපියල් 1,60,000ක් හත්වෙනි ගාන සටහන් කරා ගන්න පුද්ගලයෙක් එක්තරා වර්ෂයක් සඳහා කියලා දාන්න ගෙව මුළු ආදායම් බදු මුදල රුපියල් 25,120 නම් වගුවේ ආදායම් බදු ගණනය කිරීම අනුව එම වර්ෂයේ ඔහුගේ ආදායම කොපමණද? හරි. අය කරලා තියෙන බද්ද 25,120යි කියනවා. එහෙනම් මේ 25,120ක බද්දක් අය කරන්න නම් මෙයාගේ වාර්ෂික ආදායම කීයද කියලා යහන්.
අනිවාරෙන් තේරුම් ගන්න ඕන දෙයක් තමයි අනිවාරයෙන්ම ආදායම ලක්ෂ පහට වඩා වැඩි. මොකද පළවෙනි ලක්ෂ පහට බදු මුදලක් අය වෙන්නේ නැහැ. මෙයාට ආදායම් බද්ධ කය කරලා තියෙනවා. ආදායම් බද්ධ කය කරන්නේ ලක්ෂ පහට වැඩි ආදායමක් සඳහා. අපි බලමු මේ 25,120කට බදු අය කරන්නේ 25,120ක බදු මුදලක් අය කරන්නේ කොච්චර ආදායමකටද කියලා. හරි. එනම් පළමු ලක්ෂ පහ බද්දෙන් නිදහස්නේ. බද්දෙන් නිදහස් මුදල. ලේන මුලින්ම බද්දෙන් නිදහස් මුදල. ලක්ෂ පහයි. හරි. අපිට මෙයාව ඕන වෙන ඔන්න දැනට ලක්ෂ පහක් තියෙනවා. අපි බලමු දෙවන ලක්ෂ පහට බදු. දෙවන ලක්ෂ පහට බදු. සමානයි අපි දන්නවා දෙවන ලක්ෂ පහට අය කරන්නේ 100ට 4ක ආදායම් බද්දක් බිඳු දෙකට බිඳු දෙකයි. ඊට පස්සේ එනවා මෙතනින් 20,000. ඔකම 25,120යි දැනට එකින් 20,000 ඉතිරි. අපිට පුළුවන් හොයන්න දෙවන ලක්ෂ පහට පසු ඉතිරි වන බදු. නැත්තම් ඊළඟ මුදලට ඉතිරි වන බදු. සමානයි 25,120න් 20,000ක් අඩු කරන්න. අපිට එනවා 5,120යි. දවල් තේරෙන්න ඕන ඊළඟ ලක්ෂ පහට බදු අය කෙරුවොත් එහෙම. දැන්ට 20,000යිනේ ඊළඟ ලක්ෂ පහට බදු අය කෙරුවොත් 40,000ක් එනවා. 40,000ක් නෑ මෙතන ඉතිරලා තියෙන්නේ 5,120යි. බලන්න පුළුවන් මේ 5,120ක් අය කරන බදු මුදල අය කරන මුදල කීයද කියලා. 5,120ක බදු මුදලට ආදායම. 5,120ක බදු මුදලට ආදායම. කොහොමද බදු මුදලට ආදායම වань? ඔකට මෙතනින් පොඩි අදහසක් ගන්න පුළුවන්. මුදලට බදු හේව්වා මේ. මුදලට බදු. අනිත් පැත්ත බදු මුදලට මුදල හොයන්න උනොත් එහෙම. දැන් මේ බාහ හතර බලන්න. මුදලට බදු 104යි. බද්දට මුදල හොයන්න නම් බද්ද දාලා 104 දෙනවනේ. මේ දෙන්න ගුඩයට මාරු කරන්න. 4 පල්ලහෙන් දාලා 0ට දා. මුදලට බදු හොයන්න 104යි. බද්දට මුදල හොයන්න 104න 4න් 100ක් ගන්න. දැන් හැබැයි මෙතන ඔයාලා දන්නවා ඊළඟ මුදලට අය කරන්නේ 104ක් නෙමෙයි 108ක්. දීලා තියෙන්නේ බද්ද මුදල. බදු මුදලයි දීලා තියෙන්නේ මෙතන මේ. එහෙනම් 5,120යි. බද්ද 5,120යි. ආදායම හොයන්නයි එන්නේ. 8 පල්ලෙහාට දාලා උඩ දාන 100ක්. මෙතනින් කැපෙනවා 1යි. මෙතන තියෙනවා 6යි 4යි බිංදුවක්. අපිට යනවා රුපියල්. හරි. අපිට එතකොට 5,120ට බදු මුදල අය කරන ආදායම හෙව්වා 64,000යි. අපිට පුළුවන් මෙයාගේ මුළු වාර්ෂික ආදායම හොයන්න. බද්දේ නිදහස් වෙච්ච ලක්ෂ පහක් තියෙනවා. ඊළඟට අය දෙවන ලක්ෂ පහට කියලා තව ගාණක් හැදුවා, තව කොටසක් හැදුවා. ඊපස්සේ අවසාන තව මුදලක් ආව එක තමයි 64,000.
මෙන්න බද්ද නිදහස් ගාන මෙන්න දෙවිලි ලක්ෂ පහ ඊළඟට බද්ද ඉතිර වෙලා තියෙනවා 5120යි 5120ක බද්දක් අය කරන මුදල මෙන්න 64000 නම් මුළු වාර්ෂික ආදායමට ලක්ෂ 5යි අය ලක්ෂ 5යි ඊපස්සේ 64000යි එකතු කරනවා නම් හරි එකතු කරලා ගන්න 5000 5000 64000යි අපිට එනවා රුපියල් දසලක්ෂ 64000ක් පන මුළු ආදායම නැත්නම් වාර්ෂික ආදායම කියලා දාන්න දසලක්ෂ 64000යි අටවෙනි ගාන එක්තරා වර්ෂයක් සඳහා ගෙවූ ආදායම් බදු මුදල 48000යි ආදායම් බදු ගණනය කිරීම අනුව එම වර්ෂයේ ඔහුගේ ආදායම කොපමණද? හරි. ඉස්සලා විදියට හදාගන්න යම්. බද්ද නිදහස් ගාන ලක්ෂ 5යි. රයිට්. පටන් ගන්නවා. බද්ද නිදහස් මුදල ලක්ෂ 5යි. ඊළඟට දෙවන ලක්ෂ 5ට බදු. දෙවන ලක්ෂ 5ට බදු. ලක්ෂ 5න් අපි ගන්නවා 104ක් බිඳු දෙකට බිඳු දෙකයි එන රුපියල් 20000යි අපිට කියනවා බදු මුදල 48000යි කියලා අපි බලමු ඉතිරි වන බදු මුදල කීයද කියලා ඔක්කොම 48000න් 20000ක් අඩු කරා දැන් වලට තේරෙන්න ඕන මෙතන අය ලක්ෂ 5ක් වෙන්නේ නැහැ. තෙවන ලක්ෂ 5ට යන්න බෑ අපිට. මොකද තෙවන ලක්ෂ 5ට ගියොත් එහෙම ආදායම් බද්ද 40000ක් වෙනවා. ඒ 40000ට අඩු ගාණක් තියෙන්නේ. අන අපිට බදු සෙවීම මෙතනින් නතර කරන්න වෙනවා. නතර කරලා අපිට හදන්න වෙන්නේ මේ බද්දට ආදායම කියන එක. 28000ක බද්දට අත 28000ක බද්දක් අය කරන ආදායම හොයන්න. රුපියල් 28000ක් බදු අය කරන ආදායම. හරි. රුපියල් 28000ක් බදු අය කරන ආදායම. මෙතන පැහැදිලි නැත්තම් මම ලියන්නේ. මේක හැදිච්ච හැටි මෙතනින් පෙන්වන්න. මේ කොටස තුල 28000ක් බදු අය කරන ආදායම 28000 තමයි ලියාගත්තේ 100ට 8ෙන් දාන්න 8ෙන් 100 අපිට ආදායම හොයා ගන්න ඕනේ 8ෙන් 100යි 8 ව 1යි මෙතන තියෙනවා 8 ව 28ට 3යි 3 24යි 40ට 5යි 0යි 0යි අන්න අතින් එනවා 35 350000යි නා අපිට ගන්න පුළුවන් මගේ මුළු වාර්ෂික ආදායම බද්ද නිදහස් ලක්ෂ 5යි දෙවෙනියට ලක්ෂ 5ක් ගැන කතා කරුවා ඊට පස්සේ ඉතිරලා තිබ්බ 28000ක ආදායමක් ඒ 28 28000ක බද්දක් 28000ක බද්දක් ගෙවන්න වෙන්නේ 350000ක ආදායමට මුළු ආදායම ලක්ෂ 5යි නිදහස් වෙච්ච ලක්ෂ 5යි දෙවෙනි ලක්ෂ 5යි ඉතිරෙන බද්දට ආපු 350000 එකතු කරන්න. ඉතින් අපිට නා 5යි 5යි 10යි 3යි 13යි රුපියල් 1,350,000ක්. රුපියල් දාන්න. රුපියල් 1,350,000ක්. නවනි ගාන සටහන් කරා ගන්න. පුද්ගලයෙක් එක්තරා වර්ෂයක් සඳහා ගෙවූ ආදායම් බදු මුදල රුපියල් 285000ක් නම් වගුවේ ආදායම් බදු ගණනය කිරීම අනුව එම වර්ෂයේ ඔහුගේ ආදායම කොපමණද? නම් 285000ක බදු අය කරන ගාණට නිකන් ගාණ හදාගෙන යන්න වෙයි. අපි දන්නවා බද්දෙන් නිදහස් වෙන්නේ ලක්ෂ 5යි. ඊට පස්සේ දෙවෙනි ලක්ෂ 5ට බදු හොයමු. රයිට්.
ගාන නෝට් කරාගෙන ඉවරලා උත්සාහ කරන්න බලන්න. මුලින්ම බද්දෙන් නිදහස් මුදල. මෙන්න බද්දෙන් නිදහස් මුදල ලක්ෂ 5යි. ඊට පස්සේ දෙවන ලක්ෂ 5ට බදු. දෙවන ලක්ෂ 5ට බදු. අපි දන්නවා දෙවන ලක්ෂ 5ට බදු අය කරන්නේ 104ක් ගන්න. නම් එකෙන් 104ක් ගන්න. බිඳු 2යි බිඳු 2යි අයින්. එනවා රුපියල් 20000. හරි. එහෙනම් 250000ක 285000ක බද්දක් හොයාගෙන යන්න අපි. ඒකෙන් දැනට 20000ක් හොයාගත්තා. එහෙනම් ලියන්න ඉතිරි වෙන බදු මුදල. ගෙවීමට ඉතිරි වෙන බදු. ඉතිරි බදු ප්‍රමාණය සමානයි. විගත්තා 285000යි. ඒකෙන් 20000ක් අඩු කරා ගන්න. අඩු කෙරුවට පස්සේ එනවා අපිට 265000. හරි ඊළඟට බදු හෙව්වට පස්සේ ඔයාලට තේරෙන්න ඕන ඊළඟ ලක්ෂ 5ට බදු හෙව්වට පස්සේ 40000ක් එන්න ඕන. 40000ට වඩා වැඩි හින්දා මෙතන ඊළඟ ලක්ෂ 5ටම අපිට බදු හොයන්න පුළුවන්. තෙවන ලක්ෂ 5ට බදු. ලක්ෂ 5 වරක් 108යි. මේ බිඳු දෙන්නයි බිඳු දෙන්නයි අයින් රුපියල් 40000ක් එනවා. ඊට පස්සේ අපිට පුළුවන් දැන් අය දාන්න ඉතිරි වෙන බදු. ඒතර 265000න් 40000ක් අඩු කරන්න. මලියන ඉදිරියට ඉතිරි වෙන බදු. ඉදිරියට ඉතිරි වෙන බදු මුදල 265000න් 40000ක් අඩු කරන්න. ඊට පස්සේ නාලට රුපියල් 225000. ඊට පස්සේ අපිට පුළුවන් තව මුදලකට ලක්ෂ 5කට. අපි දන්නවා ලක්ෂ 4ට නම් 20000යි. 8ට ඉදින් 40000යි. 12ට ඉදින් 60000ක් වෙනවා. මෙතන 60000ට වැඩි හින්දා ඊළඟ ලක්ෂ 5ටත් අඩ ගන්න වෙනවා. සිව්වන ලක්ෂ 5ට බදු. සිව්වන ලක්ෂ 5ට බදු. ලක්ෂ 5න් 112යි. බිංදු 2කට බිංදු 2ක් අයින්. රුපියල් 60000යි. ඊට පස්සේ පුළුවන් අර ඉස්සලාගේ ඉදිරියට ඉතිරි වෙන බදු මුදල හොයන්න 225000න් 60000ක් අඩු කරන්න. ඉදිරියට ඉතිරි වෙන බදු 225000න් 60000ක් අඩු කරලා දාන්න. අඩු කෙරුවට පස්සේ එනවා 50000ක් ඊට පස්සේ 5000යි 22යි 6යි අඩු කරන්න 16ක් 165000යි. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම දැන් අපිට 20000ක් 40000ක් 60000ක් යනකම් ආවා. මෙතන 60000යි. ඊට පස්සේ අපි ඊළඟට බද්දා ඊළඟ ආදායමට බද්ධ හේවොත් එහෙම 80000යි. මෙයා තාම 80000ට වඩා වැඩි හින්දා අපිට ඊළඟ ලක්ෂ 5ක් ගන්න වෙනවා. එහෙනම් පස්වන ලක්ෂ 5ට බදු. පස්වන ලක්ෂ 5ට බදු. බිඳු දෙන්නවා අයින්. මෙතන එනවා 100ට 16ක්. 8යි නෙමෙයි 100ට 16යි. රුපියල් 80000යි. ඊළඟට අපිට පුළුවන් දැන් 165000ක් තියෙනවා මෙතන. ඉදිරියට ඉතිරි වන බදු මුදල අපව හොයන්න. ලියන්න ඉදිරියට ඉතිරි වන බදු මුදල. එදෙන අඩු කරලා ගන්න. රුපියල් 85000.
එතකොට තේරෙනවා බද්ද ආපු හැටි 20000ක් ආවා 40000ක් ආවා 60000ක් ආවා 80000ක් ආවා ඊළඟට හෙවොත් එහෙම ලක්ෂයක් එන්නේ බද්ද. ඊට පස්සේ ඊළඟ ලක්ෂ 5ට බදු 6 ගෙරුවොත් එහෙම රුපියල් ලක්ෂයක් එනවා. හැබැයි බද්ද ලක්ෂයට වඩා අඩුයි. ඉතින් අපිට ඉතිරි ලක්ෂ 5 කරා යන්න බෑ. අපිට කරන්න වෙන්නේ දැනට ඇවිල්ලා තියෙන ඉතිරිලා තියෙන අය කරපු බද් වලින් 85000 අය කරපු මුදල කීයද කියලායි හොයන්න වෙන්නේ දැන්. එහෙනම් 85000ක බද්දක් අය කරන මුදල හොයන්න. 85000ක බදු අය කළ මුදල. එහෙනම් 85000 දාන උඩට 85000 ලියනවා. අපි දන්නවා ඊළඟට බදු ප්‍රතිශතය වෙන්නේ 120. එහෙනම් 20 යටින් දාලා 100 වලදා මුදල හොයන්නයි යන්නේ. බින්දුවට බින්දුවයි දෙකෙන් බෙදන්න මෙතනින් එනවා 4යි මෙතෙන්ට පාට 2යි 10ට 5යි බින්දුවයි 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 425000ක් යනවා. එහෙනම් අපිට පුළුවන් මෙයාගේ මුළු ආදායම හොයාගන්න. අපි හෙව්වා 5වන ලක්ෂ 5ට බදු. ඒ කියන්නේ ලක්ෂ 5ව දැනට 5ක් ඇවිල්ලා. එහෙනම් ලක්ෂ 5ව 5යි අවසානට ආපු 425000 එකතු කර හැකියි. ඔයාලට පුළුවන් ලක්ෂ 5ව 5ක් ලියන්න නැතුව ලක්ෂ 5 5ෙන් ගුණ කරන්න. ධන 425000. ඔබේ වාර්ෂික ආදායම සමානයි ලක්ෂ 5ව 5ක් එකතු කරන්න 425000. එනවා ලක්ෂ 25ක් ධන 425000. එකදොරට රුපියල් 29 ලක්ෂ. වාර්ෂික ආදායම රුපියල් 29 ලක්ෂ 25000ක් යන ලේන මාතෘකාව වැට් කියලා ලියන්න නැත්නම් මෙන්න මෙහෙම ලියන්න මුලින්ම එකතු කළ අගය මත බද්ද වරන් වල දාන වැට් කියලා. එකතු කළ අගය මත බද්ද වරන් ඇතුලේ වැට්. මොකද මේ වැට් බද්දක් කියන්නේ. හිතන්නකෝ මෙන්න මේව දැන්. කාලල එනවා දුරගතන බිලක්. ඒ දුරගතන බිල 300යි. එතකොට මේ දුරකථන සමාගමෙන් අය කරන ගාණ තමයි 300. රජයේ සමාගමෙන් ඉල්ලනවා ඔයාලගේ සේවාව පවත්වාගෙන යන හින්දා රට තුල ඔයාලගේ සේවාව පවත්වාගෙන යන හින්දා අපිට දුරකථන බිලකට යම් මුදලක් ඕනේ. දුරකථන බිල අය කරන ඔයාලගේ දුරකථන බිලෙන් 100 ගාණක් අපිට ඕන. හිතන්නකෝ අර ඉස්සලා කියා වගේ 300යි කියලා. රජය ඉල්ලනවා දුරකථන බිලෙන් 2% අපිට දෙන්න ඕන. දැන් 0.2 0.2 අයින් දැන් මෙතන යනවා 6ක්. දොර රජයට රුපියල් 300ක බිල් පතර රුපියල් 6ක් ගෙවන්නවා. සමාගම තීරණය කරන්නේ මෙන්න මේ ගාණ දුරකථන බිලේ වටිනාකම 300යි කියලා. පාරිභෝගිකයාට බිල යවන්නේ 300යි කියලා. හැබැයි රජයත් රුපියල් 6ක් ඉල්ලන හින්දා ඉල්ලන රුපියල් 6 සමාගම දෙන්නේ නැහැ. ඒකත් පාරිභෝගිකයාගෙන් අය කරන්න. අන පාරිභෝගිකයාගෙන් රුපියල් 6ක් අය කරලා මෙයාලා බිල දෙන්නේ රුපියල් 306ට. 300ක් සමාගමට යනවා රුපියල් 6 රජයට කියලා. තව විදියක්. යම්කිසි භාණ්ඩයක් නිෂ්පාදනය කරලා රට තුල බෙදා හරින්දින් ඒ සමාගමට රජයේ බද්දක් නියම කරනවා. වලගේ භාණ්ඩේ විකුණුම් මිලක් තියෙනවා නම් ඒ විකුණුම් මිලෙන් අපිට 12%ක බද්දක් දෙන්න ඕන. හිතන්න මේ යම්කිසි භාණ්ඩයක වටිනාකම මේ සමාගම නිෂ්පාදනය කරන භාණ්ඩයක වටිනාකම එලා විකුණුම් මිල තීරණය කරන රුපියල් 500යි කියලා.
රජය කියනවා ඔලා තීරණය කරන විකුණු මිලෙන් 12ක් අපිට ඕනේ කියලා. ඒතර 500 වරක් 12. ඒතර මේ බිංදු දෙකයි මෙතනින් එනවා 12 වරක් 5 60යි. එහෙනම් රජයට මෙයාලා රුපියල් 60ක් ගෙවන්න ඕනේ. හැබැයි මේ රජයට ගෙවන්න ඕන රුපියල් 60 මේ සමාගම ගෙවන්නේ නැහැ. එයාලා මේ රුපියල් 60 පාරිභෝගිකයාගෙන් තමයි අය කරන්නේ. සමාගම නියම කරන්නේ 500යි කියලා වලද්දින් රජයට රුපියල් 60ක් දෙන්න වෙලා මෙයාලා මේ බාණ්ඩේ මිල ගහනවා අර 60 එකතු කරලා 560යි. 560ක් පාරිභෝගිකයාගෙන් අරගෙන ඉවර වෙලා අන්න එයාලා බලාපොරොත්තු වෙච්ච 500 ඒ සමාගම තියාගෙන 60 ගෙවනවා රජයට. ඔකයි වැඩ බද්ද විදියට යන්න. අපි බලමු ගානක් ඝන සටහන් කරා ගන්න. හරි. වීඩියෝ නතර කරලා සටහන් කරා ගන්න. රයිට්. සටහන් කරා ගන්න ඇති. පුද්ගලිකයෙකුගේ එක්තරා මාසයක දුරකථන ගාස්තු රුපියල් 2500යි. මෙන්න දුරකථන ගාස්තු 2500. සමාගම ඉල්ලන්නේ 2500ක් දෙන්න කියලා. ඒ සඳහා 15ක එකතු කළ අගය මත බද්දක් වැට් එකක් එකතු කරනවා. දුරකථන බිල සාදායි. නම් ඔහුගේ දුරකථන බිල කොපමණද? හා අපි එකතු කළ අගය මත බද්ද වෙමු. සමාගමට ඕනේ 2500යි කියලා. හැබැයි රජයෙන් උද්ගානක් ඉල්ලනවා. ඔයාලගේ දුරකථන බිලෙන් 100 ගාණක් අපි ඕට. එහෙනම් 2500ෙන් 15ක් හොයන්න 15ක් හොයලා මේ 2500ට එකතු කරන්න වෙනවා. එහෙනම් ලියන්න මෙහෙම වැට් මුදල නැත්තම් එකතු කළ අගය මත බද්ද 2500 වරක් 15යි. බිංදු දෙකට බිංදු දෙකයින් 75න් 5යි 7යි 30යි 7යි 37යි 375. එහෙනම් දුරකථන බිල සමාගමට ඕනේ 2500යි. රජයේ සමාගමට ගෙවන්න වෙනවා 370. සමාගම රජයට ගෙවන්න වෙනවා 375. ඒ සමාගම 375 අය කරන්නේ පාරිභෝගිකයාගෙන් 2500ට 375ක් එකතු කරලා ගන්න මුළු ආදායම එනවා. එහෙනම් දුරකථන බිලෙහි වටිනාකම නැත්තම් දුරකථන බිලයි බිල කියලා දැම්මත් කමන්නේ. දුරකථන බිල 2500ට 375ක් එකතු කරන්න රුපියල් 2875ක් එනවා. 2875. දෙවිඩි ගණන් ගන්න. එක්තරා සපත්තු කුට්ටමක නිෂ්පාදන වියදම 1700යි. විකුණු මිලෙන් 5ක් එකතු කළ අගය මත බද්දක් රජයට ගෙවිය යුතු අතර සපත්තු කුට්ටම සඳහා 250ක ලාභයක් ලැබීමටද බලාපොරොත්තු වේ. සපත්තු කුට්ටමක විකුණුම් මිල සොයන්න. හොඳට කියව ගන්න ඒකන. රයිට්. සටහන් කරගන්න. උත්සාහ කරන්න උත්සාහ කරලා වීඩියෝ ප්ලේ කරන්න. දැන් 1700ක් තමයි වියදම් වෙලා තියෙන්නේ මේක හදන්න. නේ? සපත්තු කුට්ටම හදන්න 1700ක් වියදම් වෙලා. ඉතින් 1700ටම විකුණනවද නැහෙනි. මෙයාලා බලාපොරොත්තු වෙන ආදායමක්. ලාභයක්. ඒ ලාභේ තමයි මේ තියෙන්නේ. එහෙනම් මෙයාලා මිල ගහන්නේ 1700ට 250ක් එකතු කරලා. මෙයා තමයි නිෂ්පාදන වියදම 250ක ලාභයක් ලබන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් විකිණීමට වියදම සහ අපේක්ෂා කරන ලාභය ඇතුළුව සපත්තු කුට්ටමේ වටිනාකම. ලාභය සහ විකුණුම් මිල ඇතුළුව සපත්තු කුට්ටමේ වටිනාකම කියලා ලියවත් කමන්නේ. නැත්නම් ඔයාලා ලියන්න පුළුවන් වියදම සහ අපේක්ෂිත ලාභය. වියදම 1700යි අපේක්ෂිත ලාභය 250යි. එකතු කෙරුවට පස්සේ එනවා 1950ක්. දැන් 1950ට දෙගුණවන්නේ නැහැ. විකුණුම් මිලෙන් 15ක් එකතු කළ අගය මත බද්දක් අය කරනවා. හා එනවා ලියන්න. එකතු කළ අගය මත බද්ද
විකුණුම් මිලෙන් එයාලා විකුණන්න බලාපොරොත්තු වෙන ගාන මෙන්න රයිට් එනං එකතු කළාගේ මත බද් 1950යි වරක් 115යි බින්දුවර බින්දුවයි ගුණ කරලා ගන්න 195 15 එනවා 75යි 7යි 135යි 142යි 14යි 15යි 29යි 10ක් 10 බෙදලා පස්සේ 292යි 750යි ඔන්න එකතු කළාගේ මත බද්දාවා එවල ලියන්න සපතු කුට්ට මේ විකුණු බිල විකුණු මිල වෙන්නේ මේ අපේක්ෂා කරන ලාභයයි මේ එකතු කළා අප 1950ට තමයි සමාගම විකුණන්න බලාපොරොත්තු වෙන්නේ රජයටත් 292ක් ඕනේ කියනවා මෙයාලා මේ 292 අය කරන්නේ පාරිභෝගිකයන්ගේ 1950ට 292 එකතු කරන්න මෙතන එකතු කරලා ගන්න එනවා රුපියල් 2242යි 750ක් කළ මාතෘකාව සටහන් කරා ගන්න සුළු පොලි කියලා සුළු පොලි කියලා මාතෘකාව සටහන් කරාගෙන මේ ගණන් ලියන්න වීඩියෝ නතර කරලා ගණන් ලියාගෙන ඊට පස්සේ ප්ලේ කරන්න 10% වාර්ෂික සුළු පොලි අනුපාතිකයක් යටතේ රුපියල් 5000ක මුදලක් ණයටගත් පුද්ගලයෙකුට එම ණය නිදහස් වීමට වසර දෙකක් ගත වේ. මුළු පොලි ඉල්ලන අවුරුද්දට 10% පොලි අනුපාතිකයක් අවුරුදු දෙකකට මුළු පොලි. අපි හොයමු පළමු වසරට පොලිය. වසර එකකට පොලිය ගන්නම් පළමු වසරට නැතුව වසර එකකට පොලිය සමාන අයට ගාණෙ දෙන්නේ 5000යි මේකෙන් 10%ක් බලන්න බිංදු දෙකට බිංදු දෙකයි වෙන රුපියල් 500යි නව වසර දෙකකට පොලිය හොයන්න වසර දෙකකට පොලිය එම නැත්නම් මුළු පොලිය කියලා ලියවත් කමන්නේ නැහැ වසර දෙකකට ඉල්ලන්නේ මුළු පොලිය සමානයි එක අවුරුද්දකට 500යි අවුරුදු දෙකක් රුපියල් 1000ක් යනවා දෙවෙනි ගාන ගාන සටහන් කරාගෙන ගාන හදාගන්න right play වෙන එක නතර කරලා සටහන් කරන්න ගණන හදන්න උත්සාහ කරන්න ඊට පස්සේ 2ක මාසික සුළු පොලියට 8000ක් ගන්නවා මාස 3කට පසු ගෙවු පොලිය කොපමණද හරි මාස 3කට හදන්න ඕන මෙතනත් මාස තියෙන්නේ ගණන රුපියල් 8000යි මාස 1කට පොලිය 8000න් 2ක් බිඳු දෙකට බිඳු දෙකයි ගුණ කරලා ගන්න රුපියල් 160 අප්‍රිල් යන මාස 3කට මාස 3කට පොලිය නැත්තම් මුළු පොලිය කියලා ලියන්නත් පුළුවන් මුළු පොලිය සමානයි මාසයකට 160යි 160 3න් ගුණ කරන්න ඒක රුපියල් 480ක් තුන ගාන 12ක වාර්ෂික සුළු පොලිය අනුපාතිකයක් යටතේ 10000ක් ණයට දුන් පුද්ගලයෙකුට පොලිය ලෙස රුපියල් 3600ක මුදලක් ලැබෙන්නේ කොපමණ කාලයකටද? හරි. පොලිය 3600යිනේ. අපි එක අවුරුද්දකට පොලිය බලමු කීයද කියලා. එක අවුරුද්දකට පොලිය. මෙයා හිතන්නකෝ එක අවුරුද්දකට පොලිය ආවා කියලා රුපියල් 600ක්. රුපියල් 600ක් ආවා කියලා හිතන්න. මුළු පොලිය 3600 හින්දා
ඔය හයසීයේ ගොඩවල් එක අවුරුද්දකට හයසීය කියලා හයසීයේවා කීයක් සම්බන්ධ වෙලාද 3600 හැදෙන්නේ කියලා බලන්න ඕන. එතකොට අවුරුද්දකට හයසීයයි 3600 හයසීයෙන් බෙදුවට පස්සේ වෙන අපිට එනවා හයක්. එමුණුත් අවුරුදු හයක්. නැ අපි මුලින්ම හොයලා බලන්න වෙනවා එක අවුරුද්දකට පොලිය කීයද කියලා. ඒන ගානෙන් 3600 බෙදන්න. ඒ කියන්නේ 3600ට ඒ අවුරුද්දකට ආපු ඒවා වගේ කීයක් තියෙනවද කියලා බලන්න එනවා අපිට. එහෙනම් අවුරුදු එකකට පොලිය සමානයි 10000 වරක් 112යි. මේ බිංදු දෙකට බිංදු දෙකයි. අපිට නම් රුපියල් 1200ක්. ඔන්න 1200යි. දැන් අපිට පුළුවන් කාලය හොයා ගන්න. කාලය 3600 හැදෙන්න ඕන 1200 ගන්න ගිහිල්ලා. එම නිසා 3600 ක මුදලක් ලැබෙන කාර නැත්නම් එම නිසා කාලය කියලා ලියවනම් 3600 1200 මිලක්. 3600 1200 බෙදන්න 3ක් වෙනවා. කාලය අවුරුදු 3ක්. 4 ගන්න. සුළු පොලියට ණයටගත් රුපියල් 7500ක් සඳහා අවුරුදු දෙකකට පසු ගෙවීමට සිදු වූ පොලිය 1200ක් නම් අය කරන වාර්ෂික පොලිය අනුපාතිකය ගණනය කරන්න. හරි. ඝන සටහන් කරා ගන්න. වීඩියෝ නතර කරලා ඝන සටහන් කරා ගන්න. හරි බලමු දැන්. සටහන් කරන්න ඇති ඝන. දැන් බලන්න මේක. ණය මුදල 7500යිනේ. අවුරුදු දෙකකට පස්සේ තමයි පොලි අවුරුදු දෙකටම පොලිය 1200ක් ඇවිල්ලා තියෙනවා. මේ 1200 අවුරුදු දෙකකටනේ. එක අවුරුද්දකට කොහමද හොයන්නේ? අවුරුදු දෙකකටම 1200 නම් එක අවුරුද්දට බාන මේ 1200ව දෙකෙන් බෙදලා ගන්නවා අපි. එතකොට එනවනේ 600ක්. හරි. ඔය 600ක පොලියක් එන්නේ මෙන්න මේ 7500 කියන ණය මුදලට. එහෙනම් 7500ට රුපියල් 600ක පොලියක් ලැබුණා. ප්‍රතිශතය හොයන්න 100ට 100ෙන් ගුණ කරන්න. අන්න ආය කරන වාර්ෂික පොලිය අනුපාතිකය ඇවිල්ලා. එල අපිට දෙන්නේ අවුරුදු දෙකටම පොලිය. අපි එක අවුරුද්දකට පොලිය හොයාගන්න. එක අවුරුද්දකට පොලිය ගන්න වෙන්නේ එක අවුරුද්දකට පොලිය එන්නේ 7500ෙන් තමයි එක අවුරුද්දකට පොලිය එන්නේ. රයිට්. එහෙනම් මුලින්ම අවුරුදු දෙකටම පොලිය. නැත්නම් එක අවුරුද්දකට පොලිය අවුරුදු දෙකටම පොලිය දීලා තියෙනවා. එක අවුරුද්දකට නැත්නම් එක් වර්ෂයකට පොලිය. එක අවුරුද්දකට පොලිය සමානයි 1200ව දෙකෙන් බෙදා. එයා රුපියල් 600යි. අන්න අපිට දැන් පුළුවන් වාර්ෂික පොලිය අනුපාතිකයක් හොයන්න. 600 කියන්නේ 7500ට පොලිය. 7500ෙන් 600ක් කරන් ප්‍රසතේ බාන. එම නිසා වාර්ෂික පොලිය අනුපාතිකය 7500ෙන් 600යි ප්‍රසතේ බාන 100ට 100ෙන් ගුණ කරන්. බිංදු දෙකට බිංදු දෙකක්යි. අපිට පුළුවන් 75ව බලන්න. 158 දෙකයි 8යි. මෙතනට එනවා 100ට 8ක්. මොන වාර්ෂික පොලිය අනුපාතිකයේ 100ට 8යි. පස්වෙනි ගාන. සටහන් කරගන්න ගාන. වාර්ෂිකව 7.5ක සුළු පොලියක් ගෙවීමේ පොරොන්දුව පිට රුපියල් 25,000ක් ණයටගත් පුද්ගලයෙකුට මුළු මුදල ලෙස 28,750ක් ගෙවීමට සිදුවන්නේ කොපමණ කාලයකට පසුවද? හරි. මේ මුළු මුදලනේ මෙන්න ගත්ත ගාණ. ගත්ත ගාණ 25,000යි 28,750ක් ගෙවන්න වෙලා. ගත්ත ගානට වඩා වැඩියෙන් ගෙවන්න වෙලා. වැඩියෙන් ගෙවන්න වෙන්නේ පොලිය හින්දා. මං ඒ හින්දා මුළු පොලිය හොයා ගන්නවා මුලින්. මුළු පොලිය.
හරි. මුළු පොලිය වෙන්නේ 28,750න් අඩු කරන්න 25,000ක්. අඩු කෙරුවට පස්සේ අපිට එනවා රුපියල් 3,750යි. හරි. මම අතරුවක් දාලා මෙහෙම කියා ගන්නවා. දැන් අපි හොයමු එක අවුරුද්දකට පොලිය කීයද කියලා. ගන්න 25,000යි. 25,000න් 7.5ක් බැලුවා නම් එක අවුරුද්දකට පොලිය එනවා. එහෙනම් එක අවුරුද්දකට පොලිය සමානයි ගාන 25,000යි. දැන් බලන්න 7.5 බිඳු දෙන්නයි 250 7.5 ගුණ කරන්න බලන්න. මැදෙන ගුණ කරලා ගන්න අපිට එනවා රුපියල් 1875යි. මම එක අවුරුද්දකට පොලිය 1875යි. ඊට පස්සේ 1875 ගානේ තමයි අවුරුද්දෙන් අවුරුද්දට පොලිය එකතු වෙලා යන්නේ. අන මුළු පොලිය හොයාගත්ත 3,750යි. 1875 ගානේ අන 3,750ට කීයක් තියෙනවද කියලා බැලුවා නම් කාලය එනවා. එම නිසා ගතවන කාලය 3,750 1,875 බෙදන්න බෙදුර පස්සේ එන අපිට අවුරුදු දෙක. ගතවන කාලය අවුරුදු දෙක. 6 වෙනි ගාන සටහන් කරගන්න. වීඩියෝ නතර කරලා ගාන සටහන් කරගන්න. සටහන් කරලා ප්ලේ කරන්න. රයිට් බලමු අපි. හොඳට තේරුම් ගන්න 101.5ක මාසික සුළු පොලිය අනුපාතිකයක් යටතේ ණයටගත් මුදලක් සඳහා මාස 4කට පසුව ගෙවීමට සිදුවන මුළු මුදල 5,300ක් වූයේ නම් ණයටගත් මුදල සොයාලි කියලා ඉල්ලන. මේ පොලියයි මුදලයි දෙකම එකතු වෙලා ඇවිල්ලා තියෙනවා. දෙකම එකතු වෙලා ඇවිල්ලා තියෙන ගානක ප්‍රතිශතය බලද්දී මුල් මුදල හොයන්න මොකද කිරුවේ කියලා මතකද? ප්‍රතිශතය අපි 100ට නෙදාන්, 100 උඩින් දාලා අදාළාගේ පල්ලෙහින් දාන්න. රයිට් බලමු පොඩ්ඩක් අහගන්න හන්දර. 1.5 එක මාසයකට. මාසයකට 1.5යි නම් මාසික අනු පොලිය අනුපාතිකය 1.5යි නම් මාස 4කට පොලිය අනුපාතිකය කීයද? 1.5 × 4ක්. මම එහෙම ගාන හදන්න ගන්නවා. මාස 4ටම නැත්නම් මාස 4ම එක්ව ගත් කල පොලිය අනුපාතිකය. හරි. මාස 4ම එකට ගත් විට පොලිය අනුපාතිකය මාසයකට 1.5 වරක් මාස 4යි 6ක් යනවා. එහෙනම් මේ මාස 4ටම අය කරන මුළු මුදල තමයි 5,300යි කියලා තියෙන්නේ. පොලියයි මුදලයි දෙකම එකතු වෙලා පොලිය අය කරන්නේ 6යි. එහෙනම් අපිට පුළුවන් ණයටගත් මුදල හොයාගන්න. ණයටගත් මුදල සමානයි මුළු මුදල 5,300ක් වෙලා. අපි මුළු මුදල හොයද්දී දැන් දීලානේ තියෙන්නේ. මුළු මුදල හොයද්දී නම් එකපාරට කරන්න පුළුවන්. මුදලයි 106නේ තියෙන්නේ. 106 දාන්න පුළුවන්. 106 දැම්මොත් එන්නේ පොලිය. 106 දැම්මොත් එහෙම එන්නේ පොලියත් එක්ක එකතු වෙලා. මතකනේ ඒ වගේ ගණන් හැදුවා. හරි. දැන් මුළු මුදල දීලා තියෙනවා ආපස්සට හදන්න තියෙන්නේ. එහෙනම් මුළු මුදල දීලා තියෙනවා එකතු වෙලා ඇවිල්ලා තියෙන්නේ 5,300යි. අපි එකතු කරලා හදන්න නම් 100ට 106 ගන්න ඕන. දැන් එකතු වෙච්ච එකතු වෙච්ච දේ නැතුව ආරම්භක මුදල හොයන්න ඕන. එතකොට 106 පල්ලෙහින් දාලා අන 100 උඩට දාන්න ඕන. සුළු කරලා ගන්න. 106 ඒවා තියෙනවා මෙතෙන්ට 5යි 50යි. අනේ නා රුපියල් 5,000යි. රුපියල් 5,000.